හොඳයි. අපි මේ වීඩියෝ එකෙන් බලමු කොහොමද ෆොටෝ එකක් දාන්න කියලා. ඉතින් අපිට ඔය පාසල වැඩ කරනකොට ෆොටෝස් දාන්න ඕනේ. මේකේ පින්තූර. එතකොට කොහොමද දාන්න කියලා. හරි මේක දාන්න මෙහෙමයි. මේකේ කලින් හැදීම අපි ටේබල් එකක් දානකොට යන්නේ ඉන්සර්ට් එකට යනවා. ඉන්සර්ට් එක ගියාම මෙතනවා පික්චර්ස් කියලා. අන්නේ පික්චර්ස් කියන එකට එකපාර ක්ලික් කරාම අපිට එනවා ෆොටෝ එකක් ඔය තියෙන කියලා. ඔයා මෙතනින් ඔයා කම්පියුටරේ ෆොටෝ තියෙන තැන හොයා ගන්න ඕනේ. දාලා තියෙන පොඩි පික්චර්ස් වල තියෙනවා නම් ඩවුන්ලෝඩ් කරන තියෙනවා නම් කියලා හොයා ගන්න ඕනේ. දැන් මම දාලා තියෙන ලෝකල් ක්ලිප් 3 එක තමයි මම දීලා තින්නේ මෙතන පාත් එක. අන්න එතන තියෙන ෆොටෝ එකක් තියෙනවා මම ඒක ඉන්සර්ට් කරා. මයිට් පෙන්නන්න ඉන්සර්ට් කියලා පික්චර්ස් ගියා. අපිට ඕන ෆොටෝ එක ක්ලික් කරා. අපිට ඕන මේ ෆොටෝ එක view කරන්න පුළුවන් පොඩි මෙන්න මේ ක්ලික් කරලා මම දැක්කා. මෙතන ගියා මේ ක්ලික් කරගන්න පුළුවන් ෆොටෝ ගොඩක් තියෙනවා මම ෆොටෝ දාන්න කියලා. මේක සිලෙක්ට් කරා. ඊට පස්සේ මේ ඉන්සර්ට් කියන එක බලනවා. ඉන්සර්ට් කියන ගමන් අන්න ෆොටෝ එක එනවා. හරි ෆොටෝ දෙකක් තියෙනවා මම පොඩි පාරක් දාන්න ඕනේ ෆොටෝ එක අයින් කරන්න. ෆොටෝ එක අයින් කරන්නේ ෆොටෝ එක දෙක පාරක් ඔබලා delete කියන එක බලන්න. ෆොටෝ එක දෙක පාරක් තිබුවා delete button එක ගමන් ඉතින් යනවා. ඒක අයින් තෝන්නම් මම මෙන්න බැක් යනවා. මෙන්න ෆොටෝ එක ආවා. දැන් අපිට මේ ෆොටෝ එක වෙනස් කරගන්න. දැන් ෆොටෝ එක ලොකු මනම් ලොකු වෙන්නේ අපි සාමාන්‍ය report එකම ලියනකොට ෆොටෝ ගන්න පොඩියට. ඒක මේ ෆොටෝ එක ලොකුට ආවම අපිට මේ ෆොටෝ එක පොඩි කරා. ඒකයි මෙහෙම. මේ ෆොටෝ එකේ තියෙන වට ෆොටෝ එක වටේ බලුවම පේනවා ඩොට් පේන සුදු පාට. සුදු පාට ඩොට්. මෙන්න මේ සුදු පාට ඩොට් ගාවට ගියාම මෙන්න ඊතලයක් එනවා ඇල ඊතල. අන්න ඇල ඊතල යනවා මවුස් එක ඔබාගෙන උඩට ගන්න. ඉතල පොඩි වෙනවා. දැන් මෙතන නම් පොඩි කරන්න ඕන කරන්න ඕනේ. මේ වගේ ඩොට් එකක් ගාවට ගියා මවුස් එක ඔබාගෙන පොඩි කරලා. එහෙම කරනකොට මුළු ෆොටෝ එකම පොඩි වෙනවා. හිතන්න ෆොටෝ එක අපිට මේක ඇත්තටම දිග වැඩි, ඒ කියන්නේ උස වැඩි, මේ පල්ල වැඩි කරන්නේ. පල්ල වැඩි කරනවා මෙන්න මේ පැත්තේ වෙනකොට. දැක්ක. එතකොට ෆොටෝ එකේ පල්ල වැඩි වෙනවා. ඒ කියන්නේ ෆොටෝ එකේ හැටි ඇත්ත වෙනස් වෙනවා. දැන් මේක කරද්දි මෙන්න මේක හෝ මේක හරි කරනවා නම් මොකද හැඩේ වෙනස් වෙන්නේ නැහැ. හැඩේ හැම තියෙද්දි ෆොටෝ එක පොඩි වෙනවා. මෙන්න මේ වගේ දේවල් මෙන්න මේක හරි මේක හරි මෙන්න මේ වගේ දේවල් කොන්නල නැතුව පැති දිනකවත් එන ඒවා කියන හැඩේ වෙනස් වෙනවා. දැක්ක. හරි. සාමාන්‍ය අපි මෙන්න මේක මේ වගේ පොඩි ගන්න තමයි අපි ගන්න. අපිට මේකේ හට නට ගන්න පුළුවන් නේ. එනවා. ඉතින් මෙතන මේක දාලා අපි මෙතන හරි ස්ටඩියම් කරන ශ්‍රී ලංකාව ගන්න. අන්නේ මම ෆොටෝ එක ඇඩ් කරා. දැන් කොහෙන් අපිට ෆොටෝ එක ක්‍රොප් කරගන්නවා. ඒ කියන්නේ අපි ෆොටෝ එකේ සිංහයා ඉතර කියලා නැති. අපි කොහොමද එක් කරන්නේ? ඒ කරන්නේ මෙහෙම. ෆොටෝ එක තියෙනවා නිකන්. ෆොටෝ එක දෙපාර ක්ලික් කරනවා. දෙපාර ක්ලික් කරා ෆොටෝ එක උඩට ෆොටෝ එක කරන්න පුළුවන් එක දේවල් දෙනවා ඔප්ෂන් එක. අන්න එතන ක්‍රොප් කිය. අන්න ක්‍රොප් කියන කොමන්ඩ්. මෙතන දෙන ක්‍රොප් කියලා ඒක කොමන්ඩ්. ඔබලා අපිට ඕන තැනට මේක පොඩි කරගන්න පුළුවන්. ඒක කරන්නේ මෙන්න මෙතනට ගිහිල්ලා මේ ඔබාගෙන මෙන්න මේ මාක් එක ගන්න ඔබාගෙන. අපිට ඕන තැනට මෙන්න මේක ගන්න පුළුවන්. මේක ඔබාගෙන මෙතන ගත්තා. අන්න අපිට ඕන මේක හොද. හරි. මේ කොට ගන්න අපි යන තියෙන අපි දැන් අපිට ඕන ප්‍රමාණය සිලෙක්ට් කරගත්ත කියන්නේ කලපුණු කරගත්ත දැන් මෙහෙම කරලා එන්ටර් එක ගමන් එන්ටර් එක ගමන් අන්න අපිට ඕන මේ සීනියර් පොඩි කොටස විතරක් එනවා අන්නේම තමයි මම වර්ඩ් එකේ ෆොටෝ එකක් දාන්න මේ ෆොටෝ එකට තව ගොඩක් ඔප්ෂන් තියෙනවා ඔයගොල්ලෝ කරලා බලන්න මොකද මේක ඉගෙන ගන්න නම් තනියෙන් මාද තියෙනවා ඔබලා මාද වෙන්නේ කියලා බලලා මේක ඉගෙන ගන්න පුළුවන් ෆොටෝ එක ඩබල් එකම ෆොටෝ එකට කරන්ට් වන් ඔප්ෂන් එක කියනවා. අන්න එතන තියෙනවා මේ වගේ මෙන්න මේ වගේ ෆොටෝ එකේ කෙටි දේවල් එක එක ෆ්‍රේම් ඇත රවුම් කරන්න මේ වගේ එක එක මේක කරන්න පුළුවන්. බලන්න තනියෙන් කරලා පුරුදු වෙන්න. මේ වැඩ කරන්න බය වෙන්න එපා. වර්ඩ් එක ගිහිල්ලා මේ ඔබල මොනවද වෙන්නේ කියලා බලන්න. කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මෙහෙම තමයි මේ වර්ඩ් එකේ වැඩි දෙන ගන්න පුළුවන්. ඒ වගේම වර්ඩ් කියන ගොඩාක් ප්‍රයෝජනවත් අනිවාර්යෙන් මේකෙන් වැඩ කරන්න වෙනවා අපිට ස්කෝල් දි නැත්තම් ඊළඟ කැම්පස් එකේ නැත්තම් ජොබ් එකේ මේක අනිවාර්යෙන් වර්ඩ් එක වැඩ කරන්නම වෙනවා. ඒක නිසා මේක වැඩ කළා මේක වැඩ කරන විදිය හොඳට ඉගෙන ගන්න. හරි අපි ඊළඟ වීඩියෝ එකේ තවත් දේවල් ටිකක් ඉගෙන ගමු.